කතාවටත් කියනවනේ පුංචි ළමයි මල් වගේ කියලා. මල් හරිම ලස්සනයි, සුවඳයි. පුංචි ළමයිනුත් අන්නේ වගේමයි. ඒකනම් හරියටම හරි. ඉතින් අපිට ඔවුන් වෙනුවෙන් තියෙනවා ලොකු වගකීම් රැසක්. ඔවුන්ට පුළුවන් නිවේදන, නර්තන, ගායන. ඇයි ඒ විතරක්ද? අපේ පුංචි නංගිල මල්ලිලට කොච්චර දේවල් පුළුවන්ද? හැබැයි ඒ විතරක් නෙමෙයි, ඒ දේවල් හරි මාවතක ගෙනියන්නත් ඕනේ. හරියටම හරි. ඒක ජාතික නාලිකාවේ දැවැන්ත වගකීමක්. අම්බෝ, දැන් නම් හරිම මහන්සි. උදේ ඉඳලා පුංචි නංගිල මල්ලිලා අයියලා අක්කලා එක්ක අපි විහාර මහාදේවී උද්‍යානයේදි ගොඩක් විනෝද වුණා. මේකේ අවසන් අදියර. සතුටු වෙන්න එන්න යාළුවේ. මගේ තාත්තට මම හරිම ආදරේ. තාත්තත් මට ගොඩාක් ආදරේ. ඉතින් මේ දුවල තාත්තල අතර තියෙන සම්බන්ධතාවය ගැන අපි දන්නේ ඒ සම්බන්ධතාවය හරිම අවියෝජනීයයි කියලානේ. හැබැයි දැන් මම කියන්න යන්නේ පුතෙක් සහ තාත්තෙක් අතර තිබ්බ ආදරයක් ගැන. මේ පුතා මොනවද කියන්නේ කියලා අහලම බලමු. අහන්න රස විඳින්න. හැම මොහොතකම
කෙනෙක් වෙනුවෙන් අපිට පුළුවන් නම් දෙයක් කරන්න වචනයකින් හරි ක්‍රියාවකින් හරි මේ මොනම දෙයකින් හරි ඒක හරි වටිනවා. ඒ කරන දේ නෙමෙයි ඒ හැඟීම ගොඩක් වටිනවා. ඉතින් මේ ජාතික ළමා දිනයේ දවසේ අපි හිතාගමු අපේ හෙට දවසට අපි යනවා විතරක් නෙමෙයි අපිත් එක්ක අපේ පිටිපස්සෙන් ඉන්න අයවත් අරගෙන යනවා කියලා. ඒ විතරක් නෙමෙයි හැම කෙනෙක්ටම උදව් කරමු. හැම වෙලාවකම හැමෝම එක්ක සතුටින් ඉමු. ඒ දේ තමයි අපේ බලාපොරොත්තුව. අලියන්ට නලියන්ටමයි හිත කියලා කතාවක් තියෙනවනේ. අපේ පුංචි නංගිලා මල්ලිලත් හරියට දඟලනවා. හැබැයි ඉතින් ඒ තමයි යාලගේ ලෝකේ. ඒක හරි සුන්දරයි. හරි ලස්සනයි. අපිත් ඒ කාලේ එහෙම ඉන්නේ නැතිනේ. හරි. කෝක වුණත් කමක් නැහැ. අපි චුටි නංගිලා මල්ලියාගේ ලස්සන ගීතයක් බලමු. Thank you.
අපි අලුත් විදිහට ලෝකය දිහා බලන්න ඕනේ. අලුත් විදිහට හිතන්න ඕනේ. ඉතින් අලුත් විදිහට ලෝකය දිහා බලලා අලුත් විදිහට ලෝකය දැකලා ඉදිරියට යන කණ්ඩායමක් තමයි මීළඟට නර්තනයක් ගෙනෙන්නේ. මේ හස්ති ශෛල පුරවන්නෙන් බලමුද අපි කොහොමද කියලා. කල්පනා කළේ අපේ අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කොයිතරම් මහන්සි වෙනවද, කොයිතරම් දුක් විඳිනවද, ඒත් අපි ඒ වෙනුවෙන් සාධාරණයක් කරනවද, ඒකට වටිනාකමක් දෙනවද? ඔව්, සමහරු එහෙම කරනවා. ඒ වුණාට සමහර අය අතින් ඒ දේ වෙන්නේ නැහැ. ඒ වුණාට මේ ජාතික ළමා දිනයේ දවසෙන් අපි අදිෂ්ඨාන කරගමු, අපි හිතාගමු ඔවුන් අපි වෙනුවෙන් තබපු බලාපොරොත්තු මුදුන්පත් කරන්න. අනිවාර්යෙන්.
ඉරගෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ හැබැයි විරාමෙන් පස්සේ ආයිමත් වෙනවා. නෙළුම් මල කොච්චර ලස්සනද නේද වත්සානි? ඒක හරි. හැබැයි මොනා වුණත් ඔය නෙළුම් මල තියෙන්නේ මඩේ. කොහොමද මේ විදියට සුවඳත් අරගෙන එළියට එන්නේ? අපේ පුංචි නංගිලා මල්ලිලත් මෙන්න මේ දේවල් හිතර ගන්න ඕනේ. කොච්චර බාධක තිබ්බත් ඒ බාධක ජයගෙන ඉදිරියටම යන්න ඕනේ. ඒක හරි. ඒක ආදර්ශයක් කරගත්තොත්. අහමු තවත් සින්දුවක්. Thank you.
මහන්සි වෙන්නේ තමන්ගේ පුතා රජෙක් කරන්න. හැබැයි මම නම් දුවෙක්. ඒ වුණාට මගේ අම්මත් මහන්සි වෙන්නේ මාව රජණක් කරන්න. ඉතින් අපටත් පුළුවන් නම් මෙන්න මේ දේ හිතට අරගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න. හොඳ පුරවැසියෙක් වෙන්න. ඒක කොච්චර ලොකු දෙයක්ද. ඉතින් අපි පුංචි කාලේ ඉඳලම මේ යුතුකම් සහ වගකීම් අපේ ඔළුවට දාගමු. ඒ වෙනුවෙන් වැඩ කරමු. ජාතික ළමා දිනයේ දවසේම තමයි ලෝක වැඩිහිටි දිනයක් තියෙන්නේ. වැඩිහිටියෝ අපි වෙනුවෙන් කොයි තරම්නම් මහන්සි වෙනවද, කැප වෙනවද? අපි මේ දේවල් ගැන ඇත්තටම කිව්වොත් හිතනවද?
හිතනවා ඒත් සමහර වෙලාවට ඒ වුණාට මේ ජාතික ළමා දිනේ ලෝක වැඩිහිටි දිනේ ගුරු දිනේ මේ වගේ එක එක දවස් වෙන් කරන්න ඕනේ නැහැ ඔවුන් වෙනුවෙන් කරන කැපවීමට කළගුණ සලකන්න හැමදාමත් ඔවුන් එක්ක සතුටින් ඔවුන්ව බලාගෙන ආදරෙන් විනෝදෙන් ඉන්න ඕනේ ඉතින් ඒකත් හිතේ තියාගෙනම අපි ලස්සන විශේෂාංගයකට යමු ගණදුරු හරින්නට කාර්ය තමයි සවරම් ගෙන
ඔබ මේ රැඳී සිටින්නේ සතුට වෙන්න එන්න යාළුවේ සමගින්. පුංචි විරාමයක් තියෙනවා. අපි තග්ගාල ගිහිල්ලා ඉක්මනටම එනවා. අපි ලෝකෙ ඉදිරියට යන්න ඕනේ. අපේ වටිනාකම් ගුණාත්මකභාවයන් ඒ විදිහටම තියාගෙන. අපි හැමෝම එක වගේනේ. ඔයටත් 9ක් තියෙනවා මටත් 9ක් තියෙනවා. හැබැයි අපි වෙනස් වෙනවා මේ ගුණාත්මකභාවයන් සහ වටිනාකම් වලින්. ඒ වගේම තමයි අපි හැමෝම රූපෙන් සමාන වෙන්නත් පුළුවන්. හැබැයි අපි ගාව තියෙන වටිනාකම් ගුණාත්මකභාවයන් ඒව වෙනස්. අපි යහපත් දේවල් එකතු කරගත්තාම අපේ ජීවිතය අර්ථවත් වෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම ජීවිතයට අර්ථවත්යක් එකතු කරගන්න ඕනේ. ඉතින් අපේ ජාතික නාලිකාවත් නිරන්තරයෙන්ම කැපවෙන්නේ මේ වගේ මනා පෞරුෂයකින් හෙබි යහපත් ගුණධර්මවලින් ගුණාත්මකභාවයන් වලින් හෙබි යහපත් පුරවැසියන් රටට දායාද කරන්නට. එහෙම නේද නංගි? ඒක තමයි. මම මේ පොඩි වැඩක හිටියේ. මේ ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. මගේ අතේ මේ තියෙන දුරකථනය මම දන්නේ මොන සම්මතයක් මම පිළිගන්නද කියලා. හොඳයි කියලා කියනවා, නරකයි කියලා කියනවා, කොහොමනක් කමක් නැහැ. අපි මේක භාවිතා කරද්දී හොඳ දේවල් ගන්න ඕනේ. මේකේ තියෙන හරය ගොඩක් හොඳයි. අපි ඒ හරය ගන්න ඕනේ. කියන්නේ හොඳ පැත්තට අපි යොමු වෙන්න ඕනේ කියන එක. කොහොමනක් කමක් නැහැ. අපි මේ කතා කරේ තාක්ෂණය ගැනනේ. තාක්ෂණයත් එක්ක කතා කරද්දී වර්තමානයේ වෙන විට ගොඩක් වෙලාවට අපි අපේ ඉස්සරහ ගමනට යන්නේ මේ කියන තාක්ෂණයත් එක්ක. අපේ අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට කියන දෙයක් නම් තමයි ඉස්සර කාලේ වගේ නෙමෙයි ළමයි දැන් තාක්ෂණයේ දුවිනු දැන් ලෝකේ වෙනස්. ඒ වචන අපිට නිතරම ඇහෙනවා. හැබැයි ඒව ඇත්ත. ඉස්සර වගේ නෙමෙයි දැන් තියෙන තාක්ෂණය පුංචි ළමයාගේ ඉඳලා වැඩිහිටිය දක්වා හැමෝම භාවිතා කරනවා, හැමෝම දන්නවා, අලුත් අලුත් තාක්ෂණ ඉදිරියට එනවා. හැබැයි ඒ මොන තාක්ෂණය ආවත් අපේකම, අපේ සංස්කෘතිය, අපේ විදිය අපි අමතක කරන්න නරකයි. දැන් වෙලා තියෙන ගොඩක් ලොකු හානියක් තමයි අපි අපේකම අමතක කරන එක. ඒ දේවල් කරන්න එපා. අනිවාර්යෙන්ම අපි ඉදිරියට යන්න ඕනේ අපේ පරණ හොඳ වටින දේවලුත් අපිත් එක්ක පරිස්සම් කරලා තියාගෙන.
ලෝකේ එක එක පාට විවිධාකාරයේ මල් තියෙනවා. මේ මල් ඔක්කොම එකට එකතු වුනහම ලෝකෙ මල් වත්තක් වගේ. අපේ පුංචි නංගිලම් මල්ලිලත් ඒ වගේමයි. එක එක පළාත් වලින් විවිධ දක්ෂතා තියෙන විවිධ ජාතීන් වල නංගිලම් මල්ලිලා එකට එකතු වුනහම එතන විවිධත්වයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සමූහිකත්වය, කණ්ඩායම් හැඟීම, අන්‍යෝන්‍ය විශ්වාසය, මේ ආකාරයේ විවිධාකාරයේ දේවල් ගොඩනැගෙනවා. මෙන්න මේ නිසා තමයි රටක පැවැත්ම රඳා පවතින්නේ. අන්න ඒක නම් නියම කතාව. හැබැයි හොඳට මතක තියාගන්න, අපි කෙනෙක්ව ආශ්‍රය කරද්දී, කෙනෙක් අපි ළඟට එද්දී අපි ඒ කෙනා ගැන ගොඩක් දේවල් දැනගෙන හිටියොත් හොඳයි. ඒ කෙනාව ආශ්‍රය කරන්න සුදුසුද, එයත් එක්ක හිටියොතින් සතුටින් ඉන්න පුළුවන්ද, නැත්තම් ප්‍රශ්නයක් වෙයිද, ඒ වගේ හැම දෙයක්ම අපි දැනගෙන ඉන්න ඕනේ. පුදුවදනක් මතක් කරන්න. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා, පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං. අපි ආශ්‍රය කරද්දී ආශ්‍රය කරන්න ඕනේ පණ්ඩිතයන්ව, බාලයන්ව නෙමෙයි. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන්ව තමයි ආශ්‍රය කරන්න ඕනේ. ඉතින් ජාතික ළමා දිනයේ දවසේ ඔබට පණිවිඩයක් දෙන්නම්. හොඳ මිතුරෝ ආශ්‍රය කරන්න, සතුටින් ඉන්න, විනෝදෙන් ඉන්න, වැඩිහිටියන්ට ගරු කරන්න, ඔවුන්ව ආරක්ෂා කරන්න. මොනා වුණත් කමක් නැහැ, හෙට දවස ගැන හිතලා හොඳ තීරණයක් අරගෙන හොඳ දේවල් කරන්න.
climbed every mountain, ford every stream, follow every rainbow till you find your dream. And we are ready to help you to find your dream. It's your time. Come and join with us. Did you ever puppy that will follow you?